ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අවිවේකී කාලසටහනට අනුව මීළඟ තරගය පැවැත්වෙන්නේ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. එම මෙරට තී පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙකයි. මේ අතර මෙම තරගාවලිය සඳහා සහභාගි වන බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම ඊයේ දිනේදී ශ්‍රී ලංකාවට පැමිණියා. කෙසේ නමුත් මෙම තරගාවලිය ටෙස්ට් තරගාවලියක් වීම නිසාවෙන් මෙවර 2020 ලෝක කුසලනයේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සීමිත තරඟ සංචිතයට යම් නිවාඩුවක් ලැබෙනවා. මේ අතර බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම මේ වෙනුවට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අවට ආරක්ෂිත ජය බුබුලකට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවන අඳිරේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය ලෙසයි. ඒ අනුව මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය නොවැම්බර් මාස 21 වනදා සිට නොවැම්බර් මාස 25 වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර දෙවන ටෙස්ට් තරගය නොවැම්බර් මාස 29 වනදා සිට දෙසැම්බර් මාස 3 වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එමෙන්ම මෙම ජාත්‍යන්තර ටෙස්ට් තරඟ දෙකට පෙර නොවැම්බර් මාස 14 වනදා සිට නොවැම්බර් මාස 17 වනදා දක්වා පුහුණු තරගයක් පැවැත්වෙනවා. මේ අතර මෙම තරගාවලියට පැමිණි බටහිර ඉන්දියා කොදෙව් සංචිතය වන්නේ නායකත්වය ක්‍රේග් බ්‍රාත්වේට්, උපනායකත්වය ජර්මන් බ්ලැක්වුඩ් එන් ක්‍රේම් බෝන, රොස්ටන් චේස්, රකිම් කෝන්වෝල්, ජොසුවාද සිල්වා, ෂනන් ග්‍රේබ්‍රියල්, ජේසන් හෝල්ඩ, චේයි හෝප්, කයිල් මේයර්ස්, වීරසාමි පර්මෝල්, කෙමා රෝජ්, ජේඩන් සීල්ස්, ජෙරමි සොලෝසානෝ, ජොමෙල් වැරිකන්. මේ අතර මෙම ටෙස්ට් තරඟ දෙකේ නායකත්වය ශ්‍රී ලංකා වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න විසින් සිදු කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග පවසනවා. එමෙන්ම වාර්තාවන පරිදි මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට්ටේ ජේෂ්ඨයන් වන ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මල්, ලහරු තිරමාන්න වැනි ක්‍රීඩකයනුත් ක්‍රීඩා කරනවා. ඉතින් දිගින් දිගටම පන්දුට පහර දීම, පන්දු යැවීම, පන්දු රැකීම අතින් ඉහළ දක්ෂතාවන් පෙන්වූ ශ්‍රී ලංකා කණ්ඩායමත් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමත් අතර පැවැත්වෙන මෙම තරගාවලිය ජය හිමිවන්නේ කාටද? අපට කමෙන්ට් කරන්න. මෙවැනි පැයෙන් පැය අලුත් වන ක්‍රිකට් පිටිය උණුසුම් පුවත් ලද සැනින් දැනගන්න ලංකන් ක්‍රිකට් සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ තියෙන සීනුවත් නාද කරන්න. ලංකන් ක්‍රිකට් එනවා අලුත් වීඩියෝ එකකින් විදුලි වේගයෙන්.